ක්‍රිස්තුමන්තුලමා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනිය අද පෙබරවාරි මාසයේ 12 වෙනිදා ස්වාමින් වහන්සේගේ වචනය තුළ උන්වහන්සේ අද අපිට ප්‍රකාශ කරනවා අපි හැම මොහොතකම උන්වහන්සේට අවනතව කීකරුව කටයුතු කරේ නැත්නම් අපි විනාශයක් කරා පාපයක් කරා යන්නට පුළුවන් කියලා අද පළවෙනි කියවීම තුළ අපි දකිනවා උත්පත්ති කතාවේ आदम स्ला एवट स्वामी वहां से केनवा हुंद नरक अवबोध करगान गायन कांडे पा यम दवसक ए गायन गेली कांडे द ए दवसे नुबट मरने ए कांत है केला नमुत ओन दे दिनाम ए गायन खानवा ए खाना कुट तमाई ओन ट ओन के एस्पै देनने दिव्यान वहां से के महिमे ओन के नेति देनने एनिसा ओन के जीविते महा वेदना वाक दुखाक विंदेला ओन जीवात वेनेट දඬුවමක් ලැබෙනවා ප්‍රවන්තේනි යම් කිසි විදිහකට නැති වුණා වූ ඒ දේව මහිමය ඔවුන්ගේ ජීවිතේ නැවත අපිට ලබා දෙන්නට තමයි ජේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ අපි දකිනවා අද සීශේෂයේ මාක්තුමාගේ සීශේෂයේ 7 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තියේ සිට 37 වෙනි වගන්තිය දක්වා වූ කොටස තුළ ස්වාමින් වහන්සේ වික්කල් වීරයෙකු සුව කරනවා මේ රෝගියව උන්වහන්සේ සුව කරන්නේ උන්වහන්සේගේ බලය ප්‍රකාශ කරන්නට උන්වහන්සේගේ මේ රාජ්‍ය ගුණාංග මිනිසුන්ට එළි දක්වන්නට එනිසා උන්වහන්සේට පුළුවන් කියලා සියලු පාපයන් කමා කරන්නට ප්‍රමාද සහෝදර සහෝදරයනි අපි තවදුරටත් පුරාණ ගිවිසුමේ නෙමෙයි අපි නව ගිවිසුමේ චරතාවක් එනිසා අපි බය වෙන්නට ඕනේ දඬුවමට නෙමෙයි අපි බය වෙන්නට ඕනේ වහල්කමට නෙමෙයි අපි බය වෙන්නට ඕනේ අපේ අධර්මිෂ්ඨකමට නෙමෙයි මොකද ස්වාමින් වහන්සේ ඔබව මාව මේ වන විටත් ධර්මිෂ්ඨ කරලා දෙනවා ඔබව මාව උන්වහන්සේ හැම මොහොතකම උන්වහන්සේගේ දරුවන් බවට පිළි අරගෙන දෙනවා හැම මොහොතකම උන්වහන්සේ ඔබව මාව උන්වහන්සේගේ අත්‍යන්ත වූ ඒ දයාවෙන් කරුණාවෙන් උන්වහන්සේගේ ආශිර්වාදයෙන් අපි පුරවලා තියෙනවා ඒ නිසා මේ හැම එකක් එක්කම අපි උන්වහන්සේගේ ආදරය සමරන්නට නම් අපි උන්වහන්සේත් එක්ක එකතු වෙන්නට ඕන ප්‍රේමවන්තයනි අපි උන්වහන්සේ වදාහන්නට ඕන උන්වහන්සේ විශ්වාස කරන්නට ඕන ඒ ප්‍රතිහාරයන් අපේ ජීවිතවල සිද්ධ වෙන්නට අපි ඉඩ දෙන්නට ඕන ඒ හැම දෙයකටම වඩා අපි උන්වහන්සේට කීකරු වෙන්නට ඕන උන්වහන්සේගේ වචනේ ප්‍රකාර කටයුතු කරන්නට ඕන එනිසා අපි ආඥා කරනවා දවසේදී ස්වාමින් වහන්සේගේ අසීමිත වූ ආශිර්වාදය තුළ උන්වහන්සේ අපට දෙන්නා වූ මේ වරප්‍රසාදීත ජීවිතය තුළින් උන්වහන්සේ අපිට ප්‍රකාශ කරනවා අපි හැම කෙනෙක්ම උන්වහන්සේට කීකරුව යටහත් පහත්ව ඉන්න හැම මොහොතකම අපේ ජීවිතයම ප්‍රතිහාරයක් බවට පත් වෙනවා කියලා. ඉතින් ඒ ප්‍රතිහාරාත්මක ජීවිතය තුළින් ඔබට ස්වාමින් වහන්සේගේ බලය ප්‍රකාශ වෙන්නට කියලා මම ප්‍රාර්ථනා කරන අතර ඔබටත් උන්වහන්සේ තුළ ඇදහිල්ලෙන් ක්‍රියා කරන්නට වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආමෙන්. සුබ දවසක්. ජේසුස් පිහිටයි.